කාන්තා පක්ෂයට ලස්සන රූපයක් කියන කාරණේ ලැබෙන්නේ හේතුඵල ධර්මයක් නිසානේ නේද? ඕනෑම කාන්තාවකට ලස්සන රූපයක් ලැබෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. තෙන් හැඩයෙන්, වර්ණයෙන්, රිද්මයෙන්, ලාලිත්යෙන් ওই કોઈ පැත්තෙන් ඕ ලස්සන රූපයක් එයාට ලැබෙන්නේ පෙර හේතුඵල ධර්මයක් නිසා. තේරෙනවද? ඉතින් ලස්සන නිසානේ කෙනෙක් ඒවා පෙන්වන්නේ නේද? අව ලස්සන කෙනෙක් ඒක පෙන්වන්නේ නැහැ නේ නේ. ඉතින් ඒ නිසා ඒ තමන්ට ලැබෙනා වූ ලස්සන රූපය කියන්නේ පෙර ජීවිතේ තමන් සීලය තුලින්, මෛත්‍රිය තුලින්, දානීය තුලින් ඇති කරගත්තා වූ සංස්කාරයන්ගේ ශක්තිය. තේරෙනවද? ඉතින් ඕක අපි නිරතුරුවම පින්වතුන්ලාට මතක් කරලා දීලා තියෙනවා. ඉතින් තමා පෙර ජීවිතේ ඇති කරගත්තා වූ ඒ දානමය, සීලමය, මෛත්‍රියමය ධර්මයන්ගේ ශක්තිය තමයි මේ ජීවිතයේ ඔබ ලබන්නා වූ සුන්දර රූපය කියලා කියන්නේ. තේරෙනවද? ඒ නිසා මාත්‍යෝ අපි මේ ජීවිතයේ ඒ හේතුන් නිසා මේ සුන්දර ජීවිතයක් ලබද්දී අපි මේ සුන්දර ජීවිතය උපයෝගී කරගෙන අපි පෙරලා ගරුකල යුත්තේ සීලයටමයි. තේරෙනවද? දානයටමයි. මෛත්‍රියටමයි. මොකද ඒ ධර්මතාවයනුයි අපිට මේ සුන්දර ජීවිතය ලබලා දුන්නේ. ඉතින් අපි මේ සුන්දර ජීවිතය ලබලා මේ ලස්සන ජීවිතය ලබලා ඒ අපේ ශරීරය තුලින් අපේ ජීවිතය තුලින් අපේ සීලයට මෛත්‍රියට ත්‍යාගයට අපි ගරු කරද්දී මහත්වෝ අපිට පුළුවන්කම ලැබෙනවා මේ ලස්සන සුන්දර රූපේ උපයෝගී කරගෙන ඊළඟ ජීවිතේ මහත්වෝ මීටත් වඩා සුන්දර දිව්‍ය ජීවිතයක් ලබන. ඒතොර දැන් දක්ෂයා කළ යුත්තේ උතනයි. කල්යහන මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කරලා ලෞකික සම්පත් කෙරෙහි කැමැත්ත තියෙන කෙනා කළ යුතු මාර්ගයයි ඕක ඈ. ඒතොර ලෝකෝත්තරව එයා හිතනවා නම් විදර්ශනාව හිතනවා නම් ඊට වඩා වෙනස් මාර්ගයක් තියෙනවා. තේරෙනවද? නමුත් ලෞකික සැපේ බලාපොරොත්තු වෙනා කළ යුත්තේ මේ රූපය මෙවැනි සුන්දර රූපයක් මට ලැබුණේ මේ හේතුඵල ධර්මයන් නිසා මම මේ හේතුඵල ධර්මයන් තව තව ජීවිතය තුළින් ශක්තිමත් කරගෙන මම මේ සුන්දර මනුස්ස ජීවිතය සුන්දර දිව්‍යාංගනාවක් බවට පත් කර ගන්නවා කියන තැනටයි යන්න තියෙන්නේ. තේරෙනවද? ඉතින් මාත් දැන් ඕක හිතන්න නම් මේ එයා තුළ නිරතුරුව මාත්‍යෝ කල්යාණ මිත්‍රාසේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තියෙන්නේ නැහැ. ඒ තුන නැත්තම් කවදාකවත් එයාට ඕක මතු කර ගන්න බැහැ. ඉතින් සමාජයේ කල්යාණ මිත්‍රාශ්‍රේ නුවණින් මේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙලා යනකොට තේරෙනවද? අපි ඔය ටෙලිනාට්‍ය මනෝභාවයන්ට ඔය මේ නවකතා මනෝභාවයන්ට ඔය අලුත් සින්දු වල තියෙන වීඩියෝ මනෝභාවයන්ට අපි යොමු වුණාට පස්සේ මාත්තු අපි ඒවා නුවණින් මෙනෙහි කරනවා මිසක් අපි කවදාකවත් සද්ධර්මයෙන් නුවණින් මෙනෙහි කරන්නේ. ඉතින් ඒ නිසාම මාත්තු එයා දන්නේ නැහැ මේ රූපේ මට ලැබුණේ සීලය නිසා කියලා එයා දන්නේ නැහැ. මේ රූපේ මට ලැබුණේ දානේ නිසා, මේ රූපේ මට ලැබුණේ මෛත්‍රිය නිසා කියලා එයා දන්නේ. ඒ නිසා මාත්‍යා මොකද කරන්නේ? ඒ රූපය සීලේ දුර්වලභාවයන් උදෙසා මිය යොමු කර ගන්නවා. මෛත්‍රියේ දුර්වලභාවය නිසා මෙයා යොමු කර ගන්නවා රූපය කෙරෙහි මමත්වයේ දැඩි භාවය ඇති කරගෙන. තේන්න. ඒ නිසාම ද්වේෂය, එවැනි ක්‍රියාවන් මේ 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 අකුසල් මූලයන් ඇති කරගෙන. ඒ නිසා නිරේතුරුව මාත්‍යා රූපය ගින්දරක් බවට පත් කර රූපයේ ධර්මයක් බවට පත් කරගන්නේ නැහැ. ඉතින් ආ රූපයේ ගින්දර ඉතින් එතන දැන් සමාජය තුල මහත්වෝ ඉතින් දැන් මේ මොහොතේ කොරෝනා වකුසල් වැඩි වෙනකොට ඒ කියන්නේ බලවත් වූ අකුසලයක් අපි හැමෝටම විපාක දෙනවා. ඒ විපාකේ නිසා එක පැත්තකින් මිනිස්යාගේ නිදහස සීමා වෙලා, ආර්ථිකය සීමා වෙලා, තේන්න, මානසික පීඩාවන්, අතෘප්තිය මේ සෑම දෙයකින්ම කෙනා පෙළෙනවා. ඒ වගේම ගෙවල් වලට කොටු වෙලා තනියම ඔය මේ තාක්ෂණික උපකරණ භාවිතා කරගෙන ඒව බල බල ඉන්නවා. ඉතින් එවැනි අවස්ථාවන් දිමාත්ව ඉතින් නිරේතුරු මොන කෙනෙක්ගේ කවදාකවත් සප්තබොජ්ජංගයන් වැඩෙන්නේ නැහැ. ඉතින් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡාවන් තමයි වැඩි. ඒ නිසා ඉතින් මෙවැනි මේ කාලවකු අනුවල මාත්‍ය මිනිස්යාගේ කාමච්ඡන්දයන් ඉහළ යනවායි කියන කාරණය අරුමයක් නෙමෙයි. තේන්න. ඉතින් ඒවා සමාජය තුළ එවැනි මේ තත්ත්වයන් සමාජයට මතුවෙනකොට මාත්‍යෝ ඒ මාර බලවේග අර ගෑනු දරුවන්ට ඔය අනවශ්‍ය අනවශ්‍ය දේවල් පෙන්නලා අනවශ්‍ය දේවල් කියලා ඒව කළා මාත්‍යෝ අර මේ මාර ස්වභාවයට මැදලා ගන්නවා. එච්චරයි. තේන්න. ඉතින් ඒ නිසා මේ අර පූර්වාදර්ශයක් නැති සමාජයක මාත්‍යෝ අර නොදන්නා භාවය නිසාම ඒ අය අනතුරක් කරා යනවා. තේන්න. ඉතින් ඒ නිසා ඉතින් ඕනම කෙනෙක් ඕනම පින්වත් ගෑනු දරුවෙක්
දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම දෙමාපියන් මේ දරුවන්ට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන් තුල ජීවත් වෙන දෙමාපියන් දරුවන් කෙරේ අනුකම්පාවෙන් මේ දරුවන්ට මේවා කියලා දෙන්න දක්ෂ වෙන්න ඕනේ. මේ රූපය ඔබට ලැබුණේ පෙර ජීවිතේ දාණය, පෙර ජීවිතේ සීලය, පෙර ජීවිතේ මෛත්‍රී ශක්තිය නිසාමයි. ඒ නිසා ඔබ මේ ජීවිතයේ ඔබට ලැබුණ සීලය ඔබ සිල්පද බිඳ ගැනීම උදෙසා යොමු කරන්න එපා. අනුන්ගේ සීලයන් දුර්වල කර ගැනීම උදෙසා යොමු කරන්න එපා. ඔබ කාමච්ඡන්දයන් වැඩි වීම උදෙසා යොමු කර ගන්න එපා. ඔබේ රූපය අනුන්ගේ කාමච්ඡන්දයන් වැඩි වීම උදෙසා යොමු කරන්න එපා. තේන්න? ඉතින් මේ මහත්තෝ එහෙම කියන්නේ නැත්නම් ඉතින් ඒ දරුවන්ට ඒක දැනගන්න ක්‍රමයක් නැහැ නේද? මොකද එවැනි දරුවෝ බණ අහන අඩුයිනේ. ඒ අය බලන්නේ ඔය ටෙලිනාට්‍ය, ඔය සින්දු වල තියෙන වීඩියෝ, ඒව තමයි ඒ දරුවෝ බලන්නේ. ඉතින් ඒ දරුවෝ බැලුවාම ඒගොල්ලෝ ඊට අදාළව නෝනින් මෙනේ කරලා ඒගොල්ලෝ රූපේ නිත්‍යයි, රූපේ සැබයි, රූපේ මේ 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 සැපයි කියන තැනින් තමයි ඒගොල්ලෝ ගන්න. ඒ නිසා ඒගොල්ලන්ගේ වරද නෙමෙයි, ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල භාවයේ වරද. ඉතින් ඒ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල භාවයේ වරදට දරුවන් යොමු වීමට මාත්‍යෝ වග කියන්න ඕනද? ගෞරවනීය දෙමාපියන් තේන්න. ඒ වගේම ඉතින් සමාජයේ මාධ්‍ය සියල්ල මේවාට වග කියන්න ඕනේ. තේන්න? ඉතින් මාධ්‍ය වලින් සමාජයට පොඩි යහපතක් කියලා දීලා විශාල යහපතක් සදාචාරාත්මක වැත්තෙන් කරනවා. තේන්න? ඉතින් ඒ නිසා මාත්‍යෝ ඕවේ විපාකයන් තමයි ඉතින් අනාගතේ මූර්ග සංඥා කරා යන්නේ. ඉතින් අද ලෝකෙම වියරුවක් බවට පත් වෙලා තියෙන ලෝකය කාමච්ඡන්දයන්ම ගිලගෙන තියෙන මාත්‍යෝ ඉතින් ඔය ඔය විනාශයන් නිසා තමයි. තේන්න? ඒ නිසා ඉතින් ඕවා නතර කරනවා කියන කාරණයක් ගැන අපිට හිතන්න බෑ. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අනතුරු හඳුනගෙන මාත්‍යෝ අපි මේ ලැබුවා වූ රූපය රූපේ Nirodhe උදෙසාම යොමු කර ගන්න. තේන්න? රූපේ රූපේ Nirodhe උදෙසාම යොමු කර ගන්න. අපිට එහෙම කරන්න බැරි නම් තාම අපි දක්ෂ වෙන්න ඕනේ අපි ලැබුවා වූ රූපය සුගතියේ සුන්දර දිව්‍ය උපතක් කරා යොමු කර ගන්න. එහෙම නැතුව කෙනෙක් කොටට අඳිනවා, කෙනෙක් ශරීරය පෙන්නමින් යනවා කියන කාරණය තුළ අපිත් ඒ තැනට ගියොත් මහත්වෝ, අපිත් ඒ වැරදි පූර්වාදර්ශයන් ඔස්සේ අපිත් ඊළඟ ජීවිතේ අපිට යන්න වෙන්නේ මේ ඇඳුමක් අඳින්නේ නැති ඔය තිරිසන් කුලේ සතුන් බවට. තේන්න? ඒගොල්ලෝ ඇඳුම් අඳින්නේ නැහැ නේද? ඒගොල්ලෝ කවදාකවත් තිරිසන් ලෝකේ හරකෙක් ගත්තා, තලියෙක් ගත්තා, තෙළුවෙක් ගත්තා, කුකුලෙක් ඇද්දත් ඒගොල්ලෝ ඇඳුම් අඳින්නේ නැහැ. ඒගොල්ලෝ නිර්වස්ත්‍රවයි ඉන්නේ. ඒගොල්ලන්ට ඒකේ ප්‍රශ්නයක් ඇයි? ඉතින් ඒගොල්ලෝ පෙර ජීවත්වල තමන්ට ලැබුණා වූ ශාරීරිය මාත්‍යෝ මේ මේ කාමච්ඡන්දයන් නිසා යොමු කර ගත්තා. තේන්න? ඉතින් ඒවා හේතුඵල ධර්මයක්. තේන්න? ඉතින් ඒ නිසා අපි හේතුඵල ධර්මයන් දැකලා, සංසාර බය දැකලා, සංසාර දුක දැකලා මාත්‍යෝ අපි හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ අපි ලැබුවා වූ මේ රූපය, සුන්දර රූපය ධර්මානුකූලව ඊළඟ ජීවිතේ එක්ක සුන්දර දෙවිය දේවත්වයක් කර අරන් යන්න. එහෙම නැත්නම් රූපය රූපේ Nirodhe උදෙසා යොමු කරගන්න.